ආයුබෝවන් අද තීලින්ජා ඔයාලට අලුත් TD එකක් ගෙනාවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ටෙනිස් බෝලෙන් කොහොමද අපි ලේසියෙන් 6 ඒවා ගහන්න කියලා. ඉතින් මම ක්‍රම තුනක් ඔයාලට කියලා දෙනවා ලේසියෙන් 6 එකක් ගහන්නේ කොහොමද කියලා ටෙනිස් බෝලෙන්. හරි. අපි මුලින්ම බලමු ස්ටාන්ස් එකේ ඉන්නේ කොහොමද කියලා ටෙනිස් එකේදී හරියට 6ක් ගහනකොට. මෙන්න මේ විදිහට තමයි ස්ටාන්ස් එකේදී ඉන්නේ. ඒ කියන්නේ ස්ටාන්ස් එකේ ඉන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් ඔයාලා ලෙදර් සෙල්ලම් කරන ඩිස්ටන්ස් එකේ මෙන්න මේ විදිහට ඉන්නේ. හැබැයි අපි ටෙනිස් සෙල්ලම් කරනකොට අපි ගොඩක් වෙලාවට ලෙග් එකට තමයි ගහන්නේ ඉන්නේ. ඒ හින්දා අපි පොඩ්ඩක් මෙන්න මේ ආකාරයෙන් ලෙග් එකට ඇරිලා ඉන්නේ. හරි. අපි දැන් බලමු මේ ක්‍රම තුන මොකද්ද 6 එකක් ගහන්න පුළුවන්. අපි දැන් බලමු ටෙනිස් වලදී 6 එකක් ගහන්න පුළුවන් පළවෙනි ක්‍රමේ මොකද්ද කියලා. මේ බලන්න. මේ විදිහට ස්ටාන්ස් එකේ ඉඳලා ඊට පස්සේ මම ඔයාලට මේකෙදි කියලා දෙන්නේ ඇතුළට වැන්න බෝල් එකට කොහොමද 6 එකක් ගහන්න කියලා. මෙන්න මේ විදිහට හිටියා. ඊට පස්සේ මෙන්න මේ හරියට වැන්නව නම් අපිට මෙතන ඉඳලා කෙලින්ම මෙන්න මේ විදිහට බැට් එක උස්සන්න පුළුවන්. හැබැයි බෝලේ වැටුණ ගමන් ගහන්න ඕනේ. බෝලේ වැටුණ ගමන් ගැහුවේ නැත්නම් බෝලේ මිස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? මේක ලෙදර් රෝලෙදි චෙක් ඩ්‍රයිව් එකක් ගහනවා වගේ. මෙන්න මේ විදිහට. මේ බලන්න පැත්තෙන් බැලුවොත් මේ විදිහට හිටියා. ඊට පස්සේ මේ ටක් ගාලා බැට් එක ගේන්න ඕනේ. දැන් අපි මේකේ ෂොට් දෙකක් ගහලා බලමු. මේ බලන්න. දැන් අපි බලමු 6 එකක් ගහන්න පුළුවන් දෙවෙනි ක්‍රමය මොකද්ද කියලා. මේකෙදී අපි කරන්නේ මූණ කෙලින් එන බෝල් එකට තමයි මේ 6 එක ගහන්න මම ඔයාලට කියලා දෙන්නේ. ඒ කියන්නේ බවුන්සර් බෝල් එකට 6 එකක් කොහොමද ගහන්නේ ටෙනිස් වලදී. මේ බලන්න. අපි ඒකෙදි මෙන්න මේ විදිහට ඉඳලා හරිද? ඊට පස්සේ 6 එක ගහනකොට මේ පැත්තට හැරෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බෝලෙත් එක්ක හැරෙන්න ඕනේ බෝලෙට ගහන ගම. හොඳට මතක තියාගන්න මේක මූණ කෙලින් නැත්තම් පොඩ්ඩක් ඔලුවට උඩි යන එකකට තමයි අපි 6 එක ගහන්නේ. හරිද? ඉක්මනට එන්න ඕනේ. අර ඉස්සල්ලා කිව්ව විදිහට ස්ටාන්ස් එකේ හිටියා. බැට් එක මෙතෙන්ට ආවා. ටක් ගාලා ගහන්න ඕනේ. හරිද? මේ බලන්න ආයි පැත්තෙන් බැලුවොත් මේ මීටියා මේ ටක් ගාලා ගහන්න ඕනේ. හරි. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ස්ටාන්ස් දැක්කද? මේ බලන්න තව එකක්. දැන් අපි බලමු 6 එකක් ගහන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය මොකද්ද කියලා. මේ බලන්න. අපි මේ විදිහට ඉඳලා ඊට පස්සේ ඉස්සරහට ඇවිල්ලා ফুল ටොස් එකක් අරන් තමයි 6 එක ගහන්නේ. ඒ කියන්නේ ফুল ටොස් එක විදිහට බෝලේ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි 6 එක ගහන්නේ. මේ බලන්න පැත්තෙන් බැලුවොත් මෙන්න මේ විදිහට ඉස්සරහට ආවා ফুল ටොස් පන්දුවක් විදිහට බෝලේ ගත්තා ගැහුවා. අපි මේ පැත්තෙන් බැලුවොත් මෙන්න මේ විදිහට එන්න ඕනේ. හැබැයි මේකෙදි ඔයාලට ඇවිදගෙන වුණත් ඉස්සරහට එන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇවිදගෙන වුණත්. හැබැයි ඇවිදගෙන එනකොට හොඳට මතක තියාගන්න කරන්න ඕනේ ඉක්මනට එන්න ඕනේ ඉස්සරහට. මේ මෙන්න මේ විදිහට ඉක්මනට ඇවිල්ලා තමයි ඇවිදගෙන ආව ගහන්න ඕනේ. හැබැයි ඔයාලට ඇවිදගෙන එන්නේ නැතුව මේ විදිහට ඉක්මනට ආවොත් තවත් ලේසි. හරි. අපි දැන් බලමු මේ ක්‍රමයේදී කොහොමද ගහන්නේ කියලා. මේ බලන්න. මේ බලන්න තව එකක්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ 6 එකක් ගහන්න. ඒ කියන්නේ ටෙනිස් බෝලෙන් 6 ඒවා ගහන්න කොහොමද කියලා. ක්‍රම තුනක් කියලා දුන්නා. පළවෙනි ක්‍රමයේදී මම ඔයාලට කරේ මොකද්ද? මෙන්න මෙතන හිටියා. ගැහුවා. ඒ කියන්නේ චෙක් ඩ්‍රයිව් එකෙන් වගේ මේකෙදි 6 එකක් ගහන්න. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේදී මම ඔයාලට කිව්වේ මොකද්ද? මූණ කෙලින් එන බෝලය. එතකොට මම මෙන්න මේ විදිහට ফুল ෂොට් එකක්. ඒකෙනුත් අපිට 6 එකක් ගහන්න පුළුවන්.
ඊට පස්සේ අන්තිම ක්‍රමයේදී අර ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ විදියට ඉස්සරහට ඇවිල්ලා කොහොමද 6 එකක් ගහන්නේ කියලා. ඉතින් පීල් ලින්ජා එකේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.